ඔයගොල්ලෝ කැමතිද නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න? ඒකට අවශ්‍ය දිව්‍ය ඖෂධයක් තමයි අද මම කියලා දෙන්නේ. රැදිසිටි. මොකද්ද මේ දිව්‍ය ඖෂධය? අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ තේ වර්ගයක් ගැන. එහෙමත් නැත්නම් ග්‍රීන් ටී ගැන. ලෝකයේ වැඩිපුරම පරිභෝජනය වෙන පානය තමයි තේ කියන්නේ. ලෝකයේ තේ වර්ග 3000කට වඩා තියෙනවා. ඒත් ග්‍රීන් ටී නිෂ්පාදනය වෙන්නේ තේ නිෂ්පාදනයේ 20%ක් පමණයි. ග්‍රීන් ටී කියන්නේ ඇත්තම දිව්‍ය ඖෂධයක්. ඒ මොකද? අපේ ශරීරයේ තියෙන බොහෝ ලෙඩ රෝග හොඳ කරන්න ග්‍රීන් ටී වලට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට නිරෝගී දිගු ජීවිතයක් ගත කරන්න ග්‍රීන් ටී උපකාරයක් වෙනවා. ඈත අතීතේ නම් චීන ජාතිකයන් ග්‍රීන් ටී යොදාගෙන තියෙන බොහෝ ලෙඩ රෝග වලට ප්‍රතිකාරයක් විදියට. අද මම ඔයගලන්ට ග්‍රීන් ටී වල ප්‍රයෝජනෙ එකින් එක කියලා දෙන්න තමයි යන්නේ. ප්‍රතිශත. ශරීරයේ ඇති බොහෝමයක් පිළිකා නැසීමේ ගුණයක් ග්‍රීන් ටී වලට තියෙනවා. ඇමරිකාවේ ජාතික පිළිකා මධ්‍යස්ථානයට අනුව අප ශරීරයේ ඇති පිළිකා වල හානිය අවම කිරීමේ ගුණයක් ග්‍රීන් ටී වල තියෙන බව පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කොලෙස්ටරෝල් වලින් පීඩා විඳිනවා. එහෙනම් ග්‍රීන් ටී පොන්න. මොකද 2011 කරන ලද පරීක්ෂණ වලට අනුව ග්‍රීන් ටී වලට කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් තියෙන බව පාරක් තියෙනවා. අප ශරීරයට අහිතකර LDL නම් කොලෙස්ටරෝල් වර්ගය අඩු කිරීමේ විශේෂ හැකියාවක් ග්‍රීන් ටී වලට තිබෙන බව විද්‍යාඥයන් පවසනවා. දියවැඩියාව ඔබට ප්‍රශ්නයක්ද? ශරීරයේ ඇති අහිතකර සීනි අඩු කිරීමේ හැකියාවක් ග්‍රීන් ටී සපයයි. මේ බව පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට දියවැඩියාව නැතත් දියවැඩියාව සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන්න ග්‍රීන් ටී වලට හැකියාව තියෙනවා. ඔබ දිනපතා ග්‍රීන් ටී පානය කරොත් ඔබට දියවැඩියාව හැදෙන්න තියෙන ප්‍රවණතාවය බොහෝමයක් අඩුයි. අද ලෝකයේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ස්ථූලතාවය. එහෙමත් නැත්නම් බර වැඩිවීම. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අක්‍රමවත් ජීවන රටාව. බොහෝ අය තමන්ගේ බර අඩු කරගන්න බොහෝ පරිශ්‍රමයක් ගන්නවා. මේ අතරේ ග්‍රීන් ටී පානය කරොත් ඔබේ බර අඩු කරගන්න ග්‍රීන් ටී හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මාරාන්තික රෝගයක් වන ස්ට්‍රෝක් රෝගයේ සෑදීමේ අවධානයෙන් මිදීමට ග්‍රීන් ටී වලට ඔබට සහාය වෙන්න පුළුවන්. මුක දුර්ගන්ධය ඔබට ප්‍රශ්නයක්ද? ඔබ මවුත්වොෂ් පාවිච්චි කරන්න හුරු වෙලා තියෙනවද? මුක දුර්ගන්ධය ඇති වෙන්නේ අප මුඛ තුළ ඇති වෙන අහිතකර බැක්ටීරියා නිසා. ග්‍රීන් ටී වලට පුළුවන් මේ අහිතකර බැක්ටීරියා නසන්න. එමගින් ඔබ මුඛ දුර්ගන්ධය නැති කරන්න ග්‍රීන් ටී වලට පුළුවන්. 2011 කළද පරීක්ෂණයකට අනුව ඇල්සයිමර් කියන රෝගයේ සෑදීමේ අවධානම අඩු කිරීමේ හැකියාවක් ග්‍රීන් ටී වලට තියෙන බව සොයාගෙන තියෙනවා. ග්‍රීන් ටී කියන්නේ ඇත්තටම දිව්‍ය ඖෂධයක්. ඒ බව මම දැක්කෝ කර්මෝලෙන් වලට පැහැදිලිය. ඒ විතරක් නෙමෙයි ග්‍රීන් ටී අපිට දැරිය හැකි මුදලකට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒක නිසා වලට දිනපතා පරිභෝජනයටත් හුරු වෙන්න පුළුවන්. ග්‍රීන් ටී දිනපතා පරිභෝජනය කිරීමේ ඔබලන්ට දිගු ආයු කාලයක් සහ නිරෝගී දිවි පෙවතක් ගත කරන්න පුළුවන් බවයි පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ ග්‍රීන් ටී බොන්න හුරු වෙන්න. ආයෙමත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. ඔබ සමග ආයුබෝවන්.